ආයුබෝවන් සුබ දවසක් මගේ චූටි දොල පුතාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔන්න ඉතින් පුතේ ටීචර් පොරොන්දුනා වගේම අදත් මගේ චූටි දොල පුතාලගේ ගෙදරට ආවේ අලුත් රචනා මාතෘකාවක් අරගෙන අපි අද වාක්‍ය රචනාවෙන් කතා කරන්නේ පුතේ අපි ආසම වැස්ස ගැන ඒ කියන්නේ वैसी दवसा कियन मातृकावट कोहोमद निवेरदि निर्माणात्मक वाक्य रचना वक्लियान्ने केलतमाय अदापि कथा करान्ने वाक्य रचना वलियान्ने पटांगान्ने कालिन पुंची दयाक तियनो मगे चुटी दुलपुतालट मता करान्ने तामत मगे दुलपुताल टीचगे यूट्यूब चैनल एक सब्सक्राइब करला नेत्तां सब्सक्राइब करान्ने ए वगेम बेल आइकन एकात क्लिक करान्ने एतकोट टीचर अलुत वीडियो एकाक दापु गमन ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙමනම් මගේ පුතේ, ගෙදරින් ඉන්න දූල පුතාලා හැමෝම ටීචර්ත් එක්ක එකතු වෙලා වාක්‍ය රචනාව ලියන්න සූදානම් වෙන්න. ඔන්න පුතේ ටීචර් නම් වැස්ස වහින වෙලාවට හරිම ආසයි. මම හිතනවා මගේ පොඩ්ඩෝ ටිකත් වැස්ස වහින වෙලාවට ගොඩක් ආස ඇති කියලා. එහෙමනම් පුතේ වැස්ස ගැන ලස්සන චිත්‍රයක් ඔයාලගේ හිතේ මවාගෙන ටීචර්ත් එක්ක එකතු වෙලා රචනාව ලියන්න සූදානම් වෙන්න. මගේ පුතාලා මතක් කරගන්න බලන්න. වහින්න ලං වුණාම මුළු අහසම අඳුරු වලාකුළු වලින් පිරෙනවා. හරියට පුතේ කළු වලහෙක්ගේ වලස් හමක් පොරවගත්තා වගේ. මුළු පරිසරයම අඳුරු ස්වභාවයක් ගන්නවා. ඒ වගේම සැරින් සැරේට අකුණු ගහනවා විදුලි කොටනවා අහස ගොරවනවා මේ දේවල් අපේ හිතට පුංචි බයක් අරගෙන ආවට අපි හැමෝම කැමති වැස්ස වහින වෙලාවට අපිට පුළුවන් පුතේ වැස්සේ ආරම්භය ගැන මේ අදහස වාක්‍යයක් විදිහට අපේ වාක්‍ය රචනාව ලියන්න එහෙමනම් අපි පළවෙනි වාක්‍ය මේ විදිහට ලියමු වැහි වලාවෙන් පිරුණු අහස කළු වලස් හමක් පොරවා ගත්තාක් මෙන් අඳුරු වෙමින් පවතී. මේ විදිහට වැස්ස පටන් ගන්න වෙලාවට පරිසරයේ අඳුරු වෙලා පුංචි බයක් අපේ හිතට දැනුණට ටීචර් නම් වැස්සට හරිම ආසයි. මොකද දන්නවද? වැහි බින්දු 1-2 පොළවට පතිත වෙමින් වැස්ස පටන් ගන්න වෙලාවට මට නම් ගතටයි සිතටයි අමුතුම සුවයක් සිසිලසක් තමයි දැනෙන්නේ. එහෙමනම් පුතේ අපි මේ අදහස ගලපලා අපේ වාක්‍ය රචනාවේ දෙවනි වාක්‍ය මේ විදිහට ලියමු. වැහි බින්දු 1-2 පොළවට පතිත වෙමින් වැස්ස ආරම්භ වන විට ගතට මහත් වූ සිසිලසක් දැනෙයි. චූටි දුවේ පුතේ වැස්ස අපිට වගේම සතුන්ටත් ඕනේ. ඒ වගේම ගහකොළවලටත් ඕනේ. ඇත්තටම මුළු පරිසරයටම මුළු ලෝකයටම වැස්ස කියන්නේ මහත් ආශිර්වාදයක්. ගහකොළ බලාගෙන ඉන්නේ වැස්ස කොයි වෙලේද පොළවට පතිත වෙන්නේ කියලා. මොකද පුතේ ශාකවල වර්ධනයට ප්‍රබෝධමත් බව රැක ගන්න ඒ වගේම පැවැත්මට වැස්ස කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් ඒක නිසා පුතේ ශාක මග බලාගෙන ඉන්නේ වැස්ස කොයි වෙලේද පොළවට පතිත වෙන්නේ කියලා. ඒ වගේම පුතේ තෙත බරිත වුණු ගස්වැල් පිපුණු මල් පොළව දෙසට නැවිලා ඉන්නේ හරියට මේ වැස්සේ ආශිර්වාදය පිළිගන්න හිස නමා ආචාර කරනවා වගේ. ඉතින් පුතේ ගස්වැල් ප්‍රාණවත් කරන්න උදව් කරන මේ වැස්ස ගැන අපි අපේ තුන්වෙනි වාක්‍ය මේ විදිහට ලියමු. වැස්ස නිසා සතුටටපත් වූ ගස්වැල් නව පණක් ලැබුවාසේ තිස්වේ. ආදරණීය දුවේ පුතේ වැස්ස වහින වෙලාවට නොතෙමි ඉන්න අපිට ගයක් තිබුණට සත්තුන්ට එහෙම නොතෙමි ඉන්න තරම් ගයක් නැහැ. වැස්ස වහින වෙලාවට මේ වැස්සට තෙමුණ සත්තු පුතේ ගසතු අතරට වෙලා බලාගෙන ඉන්නේ වැස්ස කොයි වෙලේද නතර වෙන්නේ කියලා. මොකද පුතේ සත්තුන්ට අපිට වගේ ගෙවල් නැහැ. වැස්ස වහින එක මේ සත්තුන්ට සතුටක් වුණාට වැස්ස වහින වෙලාවට කූඩුවක ගල් ගුහාවක එහෙමත් නැත්නම් ගස් බෙනයක ගස් සතු අතරට වෙලා
බලාගෙන ඉන්නේ වැස්ස කොයි වෙලේද නතර වෙන්නේ කියලා. ගොඩක් සතු වහින වෙලාවට තමන්ගේ කූඩුවට වෙලා හිටියට ගෙම්බෝ සර්පයෝ වගේ සතු නම් මේ වහින වෙලාවට තමන් ඉන්න තැනින් එළියට එනවා. ඉතින් පුතේ එහෙමනම් අපිට මේ අදහස අපේ වාක්‍ය රචනාවේ 4 වෙනි වාක්‍ය විදිහට ලියන්න පුළුවන්. බොහෝ සතුන් නොතෙමී සිටින්නට උත්සාහ කරද්දී ගෙම්බන් හා සර්පයන් වැනි සතුන් තමා සැඟව සිටි ස්ථානවලින් පිටතට පැමිණේ. මේ වාක්‍යෙදි පුතේ උක්තය අපි කුරුල්ලෝ කියලා බහුවචනයේ ලියලා තියෙන හින්දා ආඛ්‍යාතයත් බහුවචනයෙන්ම සිටಿತಿ කියලා අවසන් කරලා තියෙනවා. හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙනකොට පුතේ වැහි දවස හරිම ප්‍රීතියෙන් සතුටින් ගත කරන පිරිසකුත් ඉන්නවා. කවුද මේ? ඒ තමයි පුතේ ඔයාලා වගේ පුංචි දරුවෝ. මන් දන්නවා වැහි දවසට ඔයාලත් හරිම කැමතියි කියලා. මොකද පුතේ ටීචර්ත් පුංචි කාලේ වැහි දවසට හරිම ආසයි වැස්සේ සෙල්ලම් කරන්න. වැහි දවසට පුංචි ළමයි එකතු වෙලා කඩදාසි බෝට්ටු හදලා පා කරන්න, මඩ වලවල් වල දඟලන්න, වැහි වතුර නාන්න, වැස්සේ සෙල්ලම් කරන්න, මේ වගේ ගොඩක් දේවල් පුංචි ළමයි වැහි දවසකට කරනවා. ඉතින් පුතේ අපිට පුළුවන් මේ අදහස අපේ වාක්‍ය රචනාවේ අන්තිම වාක්‍ය, ඒ කියන්නේ පස්වෙනි වාක්‍ය විදිහට ලියන්න. උඩා දරුවන් වැස්සේ සෙල්ලම් කරමින් වැසි දිනය මහත් ප්‍රීතියෙන් හා විනෝදයෙන් ගත කරයි. වැසි දවසක් කියන මාතෘකාවට පුතේ අපි අපේ වාක්‍ය රචනාවේ වාක්‍ය ටික ඔක්කොම ලියලා ඉවරයි. අපිට පුළුවන් ආයෙත් පාරක් අපි ලියපු වාක්‍ය ටික ඔක්කොම එක පෙළට කියවලා බලන්න. වාක්‍ය අංක 1. වැහි වලාවෙන් පිරුණු අහස කළු වලස් හමක් පොරවා ගත්තාක් මෙන් අඳුරු වෙමින් පවතී. වාක්‍යාංක 2. වැහි බිඳු 1-2 පොළවට පතිත වෙමින් වැස්ස ආරම්භ වන විට ගතට මහත් වූ සිසිලසක් දැනේ. වාක්‍යාංක 3. වැස්ස නිසා සතුටට පත් වූ ගස්වැල් නව පණක් ලැබුවාසේ දිස්වේ. වාක්‍යාංක 4. බොහෝ සතුන් නොතෙමී සිටින්නට උත්සාහ කරද්දී ගෙම්බන් හා සර්පයන් වැනි සතුන් තමා සැඟව සිටි ස්ථානවලින් පිටතට පැමිණේ. වාක්‍යාංක 5. කුඩා දරුවන් වැස්සේ සෙල්ලම් කරමින් වැසි දිනය මහත් ප්‍රීතියෙන් හා විනෝදයෙන් ගත කරයි. ඉදින් පුතේ එහෙමනම් වැසි දවසක් කියන මාතෘකාවට අපි නිවැරදි නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ලිව්වා. ඔයාලට පුළුවන් ගෙදරදී පුතේ ඔයාලගේ වැඩිහිටියොන්ගේ අදහසුත් අරගෙන ඔයාලගේ අදහසුත් එකතු කරලා ටීචර්ගේ වාක්‍ය රචනාවත් නැවත වරක් බලලා මීට වැඩිය ලස්සන නිර්මාණාත්මක වාක්‍ය රචනාවක් ලියන්න. මේ වගේම ලස්සන මාතෘකාවකට වාක්‍ය රචනාවක් ලියන විදිහ කියලා දෙන්න ආයෙත් දවසක ටීචර් ඔයාලගේ ගෙදරට එන්නම්. හැමෝටම සුබ දවසක්.